දෙදස් දෙක විසි දෙක වායුගෝල පීඩන එක සහ විසිහත සේසුෂ්තක පත්තින පරිමාව තුන්සියක් වූ පරිපූර්ණ වායුවා. වායුගෝල පීඩන පහක් පීඩනයක් දක්වා සම්පීඩනය කර එකසී විසිහත උෂ්ණත්වයක් දක්වා නියත පීඩනයක් ඇත රත් කරලදී. වායුවෙන් නව පරිමාව වනේ මේ මුලින් තියෙනවා වායුගෝල පීඩන එකයි. වායුගෝල පීඩන එකයි එනස්ගෙන උෂ්ණත්වය සෙල්සියස් විසිහතයි. සෙල්සියස් විසිහතනං ඒකට දෙසිහත්තුනක් එකතු කරාම කෙල්වින් වලින් ගන්න පුළුවන් උෂ්ණත්වය කෙල්වින් තුන්සිය. උෂ්ණත්වය කෙල්වින් තුන්සිය. හරිද? ඊළඟට පරිපූර්ණ වායුවක් වායුගෝල පීඩන පහක් දක්වා සම්පීඩනය කරනවා. හරිද? එතන මේක සම්පීඩනය කරනවා වායුගෝල පීඩන පහක්. ඒ කියන්නේ පහයි ATM වෙනකම්. උෂ්ණත්වය කොච්චරද? උෂ්ණත්වය 127යි. 127යි කියන්නේ අවසාන උෂ්ණත්වය 127යි. ඒකට 273ක් එකතු කරාම කොච්චරද එන්නේ? කෙල්වින් 400 අවසාන උෂ්ණත්වය. කොහොම හරි එකම වායුස්කන්ධයනේ. එකම වායුස්කන්ධය නිසා මේකට PV සමාන NR දාන්න පුළුවන්. PV සමාන NRT එකම වායුස්කන්ධය නිසා එකම වායුස්කන්ධය නිසා එකම වායු මවුල ගන්න. එකම සර්වත්‍ර වායනිත නිසා PV ගුණිතය සමානුපාතිකයි නිරපේක්ෂත්වයට. මුලින් තිනෝ පීඩනය එකයි ATM. පරිමාව 300යි. සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වය 300. හරිද? ඔහොම ලිව්වා. දෙවනුව මේ අවස්ථාව පීඩනය 5යි. පරිමාව දන්නේ නැහැ. සමානුපාතිකයි නිරපේක්ෂත්වය 400යි. දැන් මේ දෙක බෙදනවා. 5යි වී බෙදීම 300 සමානයි 400 බෙදීම 300. 300 කැපුණා. V සමානයි 80 ඝන සෙන්ටිමීටර. ඔකද පරිමාව. කෙටියෙන් හදනව නම් PV සමාන NRT. PV බෙදීම T සමානයි NR නියතයක්. NR කියන්නේ නියතයක්. මවුල ගන්න නියතයි ස්කන්ධ නියතේ හින්දා සර්වත්‍රායන නියතයන් කොහොමද? එතන පීඩණය මොකද වෙලා තියෙන්නේ? 5 ගුණයක් වෙලා. මෙයා 5 ගුණයක් වෙලා. හරිද? නිරපේක්ෂණත්වය 300 තිබිච්ච එක 400 වුණා. නිරපේක්ෂණත්වය 3න් 4 ගුණයක් වුණා. හරිද? එතකොට මේක 5 ගුණයක් වුණා, මේක 3න් 4 ගුණයක් වුණා. මේ තුන උඩට ගියාම 15 බෙදීම 4 ගුණයක් වෙලා තියෙනවා මේ දෙන්න. මේ දෙන්න. හැබැයි මෙයගේ මෙයයි ගුණිතේ නියත වෙන්න ඕන. ගුණිතේ නියත වෙන්න ඕන. ගුණිතේ නියත වෙන්න නම් පරිමාව 4 බෙදීම 15ක් වෙන්න ඕන. පරිමාව 300යි තියෙන්නේ. 300න් 4 බෙදීම 15. ඒත් හරි. කැමති විදියක් හොඳේ. මම මේ වෙන ඒ වෙන ක්‍රමයක් කිව්වේ. හරිද? මේ අරම හදන්න පුළුවන්.